මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩිකෂන් යු නාලිකව සස්ට්‍රයි් කරන්න. අලුතෙන් චනලේ එකතුවෙන පාඩම් ලා තැනගන්නා. බෙල්ගත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකොම ඔන් Onlineයින් පාසල මේ ආකාරයට අපි මූලික ස්වන් චරණ තාක්ෂලය සමාලෝජන ප්‍රශ්නවල අවසන් පරිච්ෂේවයක්ත් එක්ක එකතුරෙනවා. ෝටරයක එකිනෙ එකට වෙනස් පදති රාශ්්‍යයකින් සමන්න්නිතයි ඔබ දන්නවා මොටරේක සිසන පදතිය මොට වාහනයක සිසරන පදතිය ශනේන පදතිය අවලම්බන පදතිය පණගැන්නුම් පද්ධතිය ආරෝපන පදතිය මෙ අදී විශාල පදති ගණනාවක් මෝටවාහනය කන්තරගත වෙනවා. මොට රථයක විදුලි පරිපත ඇතැම් විට දෝෂ සහිත වී විදුලි පරිපත දෝෂ සහිතවවා. වාහනය රපන පදතියත් එක බැඳී මයි මේ විදුලි පදතිය යන්නේ බැටියෙන් ලැබෙන ධරා වරගෙන බාහනේ නොයෙන්කුතු විදුලි උපාංග රාශ්‍යයක් ක්‍රයාාත්මක කරවා ගැනීම සිදුවෙනවා සිම්පලයේ කොටසේ කියනවා මෝටරථයක විදුලි පදධතිය ආර්ශිතව ඇතිවිය හැකි දෝෂයන් පහක් සඳහන් කරන්න දෝෂයන් පහක් විලායක දැවීයාම උපාංග පිලිස්සීම භූගත රැහැන් පලුදුවීම ර සම්බන්ධ වනස්ථාන රහැන් සම්බන්ධනස්ථාන දුරලවීම රැහැන් කෙලවර ඔක්සයිඩඔසයි බැටරිය දුරලවීම මෙන්න මෙවැනි හේතු සාධ ගලනාවක් වෙන්න පුළුවක්. මෝටරථයක කෙනෙකට වෙනස් පදතින් රාශ්ියකින් සමන්මිතේ මෝටරථයක විදුලි පරිපත ඇතැම් විට දෝස් සහිත වී. මෝටරතයක විදුලි පදති ආශිය ඇතිව යකි දෝෂයන් පහක් සධාන් කර. විලායක දැවියන ෆියවස් දැවියයන උපාංග පිළිස්සෙනවා භූගත රැහැන් පලුදු වෙනවා රැහැන් සම්බඳ වන ස්ථාන දුර්ල වෙනවා රැහැන් කෙලබර ඔක්සයිඩ තැම්පත්වෙනවා බැට්‍රිය දුර්ල වෙනවා මෙන මෙයනි හේතු ගරනාවක් මේක තුළ සිදුුවන්න පුළුවන් එම එක්ෙක් දෝසය සඳහා පිළියමක් බැගින් ලියන්න එෙක් දෝසය සඳහා පිළියමක් බැගින් මා ලියනවා මතරව මේ ම ඔට පහැදිලිකර දෙන්නම් මේ යනි දෝස්සාහගතත්යට හේතු පිළියම. විලායක දැවියනෝ විලාක්යන ෆුස් අධිධාරාව ගලන්න තමයි අධිධාරාවෙන් උපා ගාරක්ෂා කර ගැනීම සඳහා තමයි මේ භාවිතා කර තිබෙන්න්නේ. එත අපිට පරික්ෂා කර බලන්න පුළුවන් ඇයි විලායක දෙවී යන්නේ අධිධාරාවක් ගලන්න මොනොවද හේතු කෙලපි හේතු පරරික්ෂ කරන්නවා. පාංග පිස්සෙනව විලායක තිබුණොත් උපාංග පිලිස්සෙනවා සමාටයේ විලායකය මේ උපාංග හරහා සම්බන්ධ කළ තිබෙන්නේ සුදුසුම විලායකන වෙන්ඩ පුළුවන් එන්සෙමනිිවර ධ්‍යආකාරය පරික්ෂා කරල උපාංගය පිලිස්සඩ කලින් විලායකය පිලිස්සීමට අදාළව සුදුසුම විලායකය නිර්මාණය කර තියාගන සයාලන තියාගන්නයෝ. භූගත රැහැම් පළුදුවීම අපි මේ වාහනේ දිකතා කරන්නේ භූගත පිළි මන් ක්‍රමයක්. රරිජුව ධනාග්‍රයේ රනාග්‍රකිණක සම්බන්ධ කරන්නේ හ අපි වාහන බඳට තමයි අග්‍රය සම්බන්ධ කරලා තිබෙන් දරාව ගමන් කරේ නාක්‍රේ. එවැනිවැරදි ආකාරෙන් සම්බන්්ධ වෙලාද කෙනකාරණාව අපි වලන්න වෙනවා. භූගත රහැන් කෙලව රොක්සයිඩ බොහෝ අවස්ථාවල සමහ රැහැන් කෙලබර ඔක්සයිඩ තැන්පත් වෙලා දරාව ගමන් කරන්න පළුදු ඇතිවන බාද ඇතිවෙන එවා නිරන්තරයෙන්ම පිරිසුදු කළ සුද්ද කරලා නැවතවතාවක් නිෙවැරදි ආකාරය සම්බන්ධ කිරීම කරන්න ඕු බැටරිය දුර්වන නෙවැරදි බැටියක් ගුණාත්මකගතත්ව යතු බැට්‍රියක් ආරෝපන පදතියට විදුලි පහන් පදතියට එකතු කිරීමත් ඒවගේ බැට්‍රියේ නදත්තු කටයතු වැදි ආකාරෙන් සිදු කිරීම ආශ්ෘත ජලය පුරව බැටිය ද්‍රමට්ටක් නියමිත ට් පත්වා ගෙන තබා ගැනීමෙන් බැට්‍රිය ආයුකාලය වර්ධනයවීම මෙන්න මේ වගේ දේවල් ඇතිවෙනවා මේ දෝෂ වලට පිලියම් සැවීම සිදුකදයුතුයි. එමගින් නඩත්තුවලින් නිවර නඩත්තුව සහිතව අවරකන පදතියක් තියනො විදුලි පහන් පදතියක් තියරෙන අපිට බයනැතුව ආරක්ෂාකාරයෝ දුරගමන් ඕනම රත්්‍රියක මධ්‍යම රාත්‍රය ගමන් කිරීම නිසා නිවාාරයම විදුලි පදතිය පිළිබඳ වැඩි අවධනයක් ොමුම කරන්න වෙනවා බරාත්්‍රය ගමන් කරනවස්ථාව වායෝ සමනයන්ත්‍ර විදුලි උපරණ ක්‍රියත්ම කරවා ගැනීම සඳහා. පිළිවානයක් භාවිතයෙන් මෝටරතයක විදුලි බුගුලක් ක්‍රියා කරන ආකාරය බැක්වෙන දළ සටහනක් ඇඳ පෙනවන්න. දල සටහනක්. මෙ අකාරයෙන් අපි ගන්නවා බැටරිය කනාග්‍රය බූ ගත කරනවා. ධනාග්‍රය මේ ආකාරයෙන් විලායකය හරහා ස්විචචය සම්බන්ධ කරලා විදුලි පහනට සම්බන්ධ කරලා විුදුලි පහන භෝගත කරනවා. ඕනොක තමයි දළ සටහන දළ සැලැස්ම අපිට අඳන්න කියර කියන්නේ බැටරිය විලා එක ස්විචය දල සටහනක් මේ අකරයගට අින්න පුළුවන් භූගත ක්‍රමයට අපි මේ කෙලවරන දෙක සම්බන්ධ කරන්නේ බුගත කිරීම සිදුකර වාහනේ බඳට සම්බන්ධරීම සිදුකරු ලබනු එක දෙවනි කොටස මොට රථයක අවලම්මට පදතිය මගින් මගේයාට සුව පහසුවක් සලසයි අවළම්බට පදතිය මගේයාට සුව පහසුව සලසයි අවලම්බට පදතිය සරච්චක පහක් අපි අවම්බට පදතිය ගත්තහම ප්‍රධාන සරච්චකය තමයි ටරය ටයිරයක් මගින් ඒවා වි්‍යහසාහ ක්‍රාකාර්තය සැකවින් පහදන්න කියලත් කියනවා මං ඒනිසා ඒ සහ බීකුටස් දෙකටම උත්තර එකමර පැහැදිර කිරීම සහ ඩිස්තර කිරීම කරන්නවා ටයරය බහ අවයක් අවයදික රබර් ආශ්‍රිත ද්‍රවියන්ගෙන් තමයි නිර්මාණය කළ තිබෙන්ය. රබ රාශ්‍රිත බහෝවක ද්‍රවගෙන් තම නිර්මාය කර තිනෙන වහනය ගමන් කිරීමේදී මාර්ගීතන කම්පන මේ තයරය මගින්. අවශෝෂණය කරගන මගේයාට සුව පහස්සා පහසුවක්. මගේයාට වැඩි පහසුදා එක තත්ත්වයක්. ඇතකිරීම කවුරු මගින් සිදු කරනුවද මෙන මේ තෛරය මගින් සිදුුවෙනවා. කම්පන අවශෝෂණය කරගැ මේ හැකියාව මේටරයට තියෙනවා ඊලඟට අපි කතා කරනවා දෙවන කොටසවිදියට කොලදුුණු මෙආකාරෙක් කොලදුනු මිටි බැගින් සකස් කරකට දැඳලා තිබෙනවා මේ මත බාර යෙදන විට කොළදුන්න දිගැහැරිී එක්කම්පන අවශෝෂණය කරගන නැවතාතාවක් හැකිලෙනවා දිග හැරෙනවා හැකිලෙනවා දිග හැරෙනවා හැකිලෙනවා මේ මගින් කම්ප නවශෝෂණය කර ගැනීම හැකියාව කොලදුනු මිටි කොල ස්ප්‍රිංස් එමක ඇතන් කොලදුු මිටියට හැකියාව තියෙනවා. ඊලකට අපි තුවනික් කතා කරනවා ස්පින් කොයිල ස්පරින්් එක දගර දුුණු මෙග ස්පින්ස් යදන බලය මගින් මෙය හැකිලීම සිදු වෙලා ම්පන අවශෝෂණය කරගෙන බලයවත් වුණ අට පස්සේ නැවතවතාවක්කය දිගහැරී ඒ බලය ශක්තිාවට පරිසරයට මුදාහැරීම සිදු කරනවා ටෑරය කොළ දුනු මිටිය සහ දගර දුනු පිළිබඳව තමයි මේ අපි කතා කරන්නේ. ඉළඟට හතර කතා කරනවා ඇඹොරුම් දුුණු තෝෂන් බාර දිගභාර එකක් හනේ පැද්දීම චලිතය හේතුකොට ගැන මේ දන්ඩ ඇබරීමට ලක්වේෙනෝ මේ දන්ඩ ඇබරීමට ලක් වෙලා කම්පන අවශෝෂණය කර ගනිමින් එකම්පන මගේයාඩ සහ බඩු බාහිරාතියට ගමන් කිරීම වලක්වීමක් දේපුතේ සිදුකරු ලබනවා. ඉලඟට අපි පහ තවත් එකක් ගැන කතා කරනවා එ තමයි දසත මූට්ටුවෙන් සුක්කානමින් සුක්කානම් දඩේ ඇති දසත මූට්ටුව මෙ දසත මූට්ටුව මගෙනුත් සුක්කානම හරහා රියදුරාට සම්ප්‍රේෂණය වන කම්පන බල අවමය ඔබ දන්න ඉදිරි පසවරුවෝද ඉහළ පහල යනවිට සුක්කානම් දන්්ඩේ ආනතිය දිගප්‍රමාණය වෙනස් කර ගත යුතුයි. එහම නැතිවුුණුත් ක්්නන්දන්න කඩල යනවා එ සුක්කාානන්දා නානතිය වෙනස් කර ගනමින් බ්‍රමණ චලිත්‍යයත් සම්ප්‍රේෂණය කර ගැනමින් මේ විදිහට මෙයාගේ දිග ආනතිය වෙනස් කර ගැනීම හැකියාව සහිතම කම්පන යම්තාතුරට අවශෝෂණය කර ගැනීමත්. අපිට උදාහරණ ඉදිර දෙන්න පුළුවන්. එනිසා තමයි සුක්කානම් පදති සසාාවලම්මට පද බොහෝ වෙලාට එකන එක එකට ක්‍රියාත්මක වෙන පදති දෙෙක් විටි හුල්න්න පුළුවන් වෙන්න. ඒ ප්‍ර් අලඹට පදතියේ ප්‍රධාන සරචක පහක්මන් නම් කර ප්‍රධාන හතර අමතව තවයික් නම් කර ඒවගේ වෝහය හා ක්‍රියාකාරිත්වය සාමාන්‍ය දල අදහසක් ඔබට ලබා දුන්නා. මීට අමතරව තව තියෙනවා මේ හයත් තවක් ඔටම පැහැදිලි කරන්නම් මේ අතරව කම්පනවාරක සොකැෝබස්ො සෝබස් මේ වගේ වායු හෝ ද්‍රවතරල භාවිතාවමින් එවායු ද්‍රවතරල කුටිරතුළට සම්ප්‍රේෂණය කරමින් පීඩනයට ලක්කර ගැනීමේ හැකියාව කවුරු සතුව පවතිනවද මෙන මේ කම්පන වාරක සතුව පවතියෙනවා කම්්පට වාර්ගක සතුව පවතින ඕොනොව ප්‍රධාන සංරචකටික අවලම් වන පදතියක් සතුව පවති. කෝමිලක්කන් තුරට එනවා මොටරථවල ආරක්ෂාව කෙරෙහි සං්ඥාවල දායකත්වය ඉතා ඉහලය අපි මේ විදුලි පහන් පදතියෙන් විදුලියෙන් වාහනයක් අභ්‍යන්තරයේ දොයපුතේ වවිධාකාර සං්ඥාාවන් රේදුරට වෙන්ුම් කරනවා ඒ සංඥ්‍යාවන් මගින් විවිධාකාර වූ ලක්ෂණයන් පෙන්නුම් කරනවා. මෙන මේ සඥා අනතුරු හඳුනාගැනීම අරතුරු සිදුවුම් අවුම කර ගැනීම එලෙක්ට්‍රොනිික පරිපතාශ්‍රයෙන් වර්තමානය වාහනවල බහලු වශයෙන් භාවිතාාවෙනවා. එහා සම්බධ ප්‍රශ්යක් තමයි මේ විභාගෙදී ප්‍රශ්්‍යය කනුමාන ප්‍රශ්්‍යයක් තමයි මේ ඔබේ අසාතිබෙන්. ෝ රට ඉදිරි පුවරුවෝ මත නිරූපණය කෙරන සං්ඥා රූප හතරක් ඇද නම් කරන්න මේ බලන්නත පැදිලද තෙල් දර්ශකය තෙල් බල් එක ක්‍රියාත්මක වෙනවා ABCBS රෝධක පදතියේ දෝෂ අත්තිරිංග අත්තිරිංග ක්‍රියාත්මක වී තිබෙන කාරය. මෙන්න මේ වගේ ඉදු එපුතේ විධාකාර සඥාරාශ්්‍යයක් ඔබට ඉන්ඩිගේට් කරනවා. එවා මතක තබාගෙන සිටීම ඕනෑම වාහන ධාවනය කරන පුද්ගලයෙකු විසින් සිදු කළේතු කාර්යබාරයක් කොරු. පැදිරිද ඕනෑම පුද්ගලෙකු විසින් සිදුකරයේතු කාර්යභාරයක් වනවා ඉන්දන ABCBS අත්තිරිංග මෙන මේවා. ඔබට පාදාතීපු ඒවා කරුණු. මොඩරතේ ක්‍රියාකාරත්වය පිළිබඳව අනෙක් පුද්ගලයන්ට හඟවන සං්ඥා හතරක් නම් කර ඒවායේ වැදගත්කම කෙටයෙන් පාතන්. දෙැන් අපිස් සල කතා කරේ අපිට පේන්න තියෙනෙ අපිට පේන්න සලස්වනවා.ඒවගේ අපිට පුළුවන් තව කෙනෙකුට තව සංඥ්‍යාවක් පෙන්න්නන්න. පිටස් තර පුද්ගලෙකුට අපිට සංඥාවක් නිකුත් කරලා ඒ සංඥාව කොහොමද මොනකදද කියවෙන්නේ කියෙහුට. පිට හඟව වන්න පුළුවන් ඒවගේ හතරක් නම් කරන්න කියලා කියනු අපි මුලින්ම එනවා හැරවුම් සඥා හැරවුම් සඥ සිගල් අයි් එකක් වාහනය වමට හෝ දකුුණට හරවන බව පිටුපසින් ඉදිරියෙන් පැමිණෙන්නාට දැනුවත් කිරීම හැවුම් සඥා වාහනය දකුණට හෝ වමට හරවන බවට ඉදිරි හෝ පසු පස එන්නන්ට වාහනය දකුණට හෝ අමට හරවන බවට ඉදිරි හෝ පසු පස එන්නන්ට දැන්දීම ඉළඟට දෙක හැරවුම් සඥා පාකින්ල පා කරනවා නැවතුම් සඥා සිනල් ලයි් ආසන්නේම තියෙන පාකින් ල් එාකින් යිට්ක රාත්‍රී ඔන් කල තියනෙෙන් තමයි වාහනයේ හදිසිය ග තාව කාලිකව නවතා බ්ඩ ඕන ඇතිගෙන පුද්ගලෙකුට පේනවා වාහනය තාව කාලිකව නවතතා තිබෙන් හෙම නැතුුණු සමහරලාවට ආලෝකයක් නැතුුණුත් වාහනය හප යන්න පුළුවන් නැවතුම් සඥා පාකින් ලයි් වාහනය තාවකාලිකව නවතා තිබෙන බව හැඟවීම නැවතුම් සං්ඥාවලින් කෙරෙන කාර්යවාරයක් වනවා ඉළඟන පී තුන්වන සං්ඥා වර්ගය රෝධක සඥ්ඥාව මේ අනිවාර්යම වාහන එක තිබියයුතු සඥාවක් බ්‍රෙක්්ලයි් පිටපසේ තමයි පෙන්. වාහනය තොරණ පාදිකයෙන් පය ඉවත් කරගන හෝ ත් කරගෙන බ්‍රෙක්් එකට කකුල යද යොදන විතම මේ රෝධක සඥඥා ක්‍රියාත්මක වේෙන. රෝධකංඥා ක්‍රියාත් මොනකින් අදහස් කරන්න පිටුපස එන්නට පිටපසින් ගමන් කරන්නාට ඉදිරිපස වාහනයේ වේගේ අඩාළ කරා. එනිසා මම සෝධන වියතු යන් අදහසතමයි දනි ප්‍රානශය බ්‍රෙක් සිග්ල එක වනත් රෝධක සංඥාාව ප්‍රධානශය වැදකක්ත්නවා. රෝධක සංඥාව ඉදිරිපස ගමන් කරන වාහනය එන පිටපස එන්නාට ගේ වාහන වේගේ අඩාළ කර බව හැකතින්න පසුපසින් ගමන් කරන්නට තමාගේ වාහනයේ වේගය අඩාල කළ බවට එක අපි කෙන හමකද රෝධක සංඥා කියන ඒනකට තවත් තියෙනවා අනතුරු හැඟවීමේ සංඥා හසාඩ් ලයි් මේ අනතුර ැඟවීමේ සංඥා කියල කියන ඉදිරි පසයි බිට පසයි හැරවුම් සඥා හතරම ක්‍රියාත්මක වෙනවා හැරවම් සඥ හරම ක්‍රාත්පමක අවස්ථාව දැි බොෝලට මේ භාවිතා කරන වාහනයක් රෞුන්ද බෞද්ක්ින්ම ෝ දකුණට රන්නතු ඉදිරිට මරයියන්න එමනත් අයි භාවිතා කරනවා හදිසි අවස්ථාවකද රෝගියෙක් අසනීපතත්වන්න පුද්ගලෙක් රෝහලක රැගෙන අනවස්ථාවේදී හදිසි අවස්ථාවකදී දැනුවත් කරන්න මෙ වාහනේ හදිසියකින් තමයි යන්නේ ඒකර අපිගෙන අනතුරු හැඟවීමේ සංඥා වාහනය වාහනයක් අනතුරු දායක තත්ත්ව එකදී අනතුරු දායක හදිසි තත්ත්තුව එකදී ක්‍රියාත්මක වන බව හැඟවී සඳහා අනතුර හැකිවීමේ සඥා මෙආකාරයෙන් ක්‍රියාත්ම කොඩව හැරවුම් සඥ, නැවතුම් සඥා, රෝධක සං්ඥා සහ අනතුරු හැගවීමේ සඥමින මෙයාකාරයට මොටතේ ක්‍ර්‍යාර්ය පිව නෙක් පුද්ගලන් හඟවන සංඥා හතරක් නම් කර ඒවායේ වැදගත්කම කෙටියෙන් මෙආකාරයට පිපැහැදවා. සංඥාවලට අමතරව ආරක්ෂාව සඳහා මෝටරථයක ඇති ආන්තරණයක් කෙටියෙන් විස්තර කරන්නු. සංඥාවලට අමතරව, මෝටරථයක ආරක්ෂාව සඳහා ඇති ආන්ත්‍රනයක් වා මලු එයා බැක් වා මලු එයා බෑක්ස් කෙනනමින් කතා කරන්න. වා මළුවල ක්‍රියාකාරත් එෙමනැත්තන් එයා බෑක්ස් සුල ක්‍රියාකාරරිත්වයගෙන තමයි දැන් මේ අපි සාකච්ඡා කරන්න යන්. දෙන් ඉතිකොට කොමක්ද වාමළුවක එයාබෑගික සිදුවන්නේ වාහනය හදිසි තත්ත්වයකදී වාහනයට ආවේ ගී බලයක් එන්න පුළුවන් ගැටුමකදී මෙ ගැවස්ථාවකදී වාහන ඇතුළ තියෙන ්‍රසානක දරවය දෙකක් ෂණෙකව ප්‍රියක්‍රියාත්ම කොවෙලා එමගින් නිපදවන වායුවෙන් මේ වායු මළුව වාය මළු පිරිලා මගේයාය තුළ සිරකර තබා ගන්නවා එමගින් මගයාට වන රියදුරාට වන අනතුර කි දාක්තුරට අවු මට්ටමක පත් කරගන්න පුළුවන්. මේ සිදුව නාකාරය කැටයෙන් මිස්ත්‍ර කරනවා අනතුරකදී වාහනය මත හදිසි ආවයගී බල, වාහනය මත හදිසි ආවේගී බල ක්‍රියාත්මක වී වහනය මත හදිසි ආවේගී බල ක්‍රාත්මක වෙනවා මෙවිට වාහනය අභ්‍යන්තරී ඇති රසායනක ද්‍රව්විය දෙක් ප්‍රතික්‍රියා කරවා එන් නිපදවනවායුවෙන් වාමලු මලු පුරවා එ තුළ මගේ සිරකොට ගනිමින් ආරක්ෂා කිරීම මගේ අසිරකොට තබා ැනමින් මගේ ආරක්ෂා කිරීම ර ඔන්න සංඥාවලට අමතර වාරක්ෂාව සඳහා මෝටරථයක ඇති ආන්ත්‍රණයක් මයාකාරයට අපි කෙටියෙන් විස්තර කිරීම සිදුකරාව. අපි ළඟ ප්‍රශ්යටන් දාාහතර ප්‍රශ්නය තවත් අපි ලස්සන ප්‍රශ්නයකට අවතරම ආකාරයට ජවමූලිකයක් මගින් ශක්තිය උපදවාගෙන එම ශක්තිය විධ පරිවාර්තන ලක්කර රෝධර බදීම සම්ප්‍රේශන ධතිය කාරය. ශේෂය අපේ ජව මූලිකය වන්නේ කුමක්දදුව එපුුතේ අභ්‍යන්තර දහන එංජිම. අභ්‍යන්ත්‍ර දහන එෙන්ජිමෙන් ලැබෙන බ්‍රමණ ශක්තිය ජවසම්ප්‍රේෂණ පදතියේ මගින් රෝධකරා විධ උපාන්ග යටතේ සම්ප්‍රේෂණය කිරීමේ කාර්යභාරය සිතුවරවා. එන්ජමේ සිට රෝධ කරා ජවය සම්ප්‍රේෂණය කිරීමේදී හමුවන විශේෂිතුූ උපාංග හතක් ඇතුළත් දළ රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න කියලා කියේරෝ මේ ආකාරයට ජෙර පැට්ටේෙන් අපි පටන්ගමු මෙ කරෙන් අපි ගත්තහම ජරපෙට්ටිය රූටන මෝට්ටුව දසත මුට දෙකක් තියෙනවා මෙන මෙතන තියෙනවා නිමි එලමෆ මෙතන තියෙනවා ආන්තරය අවරක්ෂි දන්නනු ටටනමුට ජෙරපෙට්ටිය අදස්තමටු දෙක නිමියලවම ආන්තරය සහවරක්ෂ දඩු එකයි දෙකයි තුොනයි හතරයි පහයි හයයි මේකට අපි කියනවා මෙ දන්ඩට කියනවා අවර පෙති කඳ එම නැත්තන් අප එකට කියෙනවා. පොපල ශා් අවර පෙතිකඳහෙම නැන්තන් පොපල ශාප් එක කියලපීකට හඳන්න. එන්ජමේ සිට රෝධ කරා ජවය සම්ප්‍රේෂ්ණය කිරීමේදී හමුවන විශේෂත උපාන්ග හතක් ඇතුළත් දළ රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න. ජෙරපෙට්ිය රුටන මුට්ව දසත මුට්ට අවර ප්‍රතිකඳ නිමියලවම අවර අක්ෂදනු ආන්තර කට්ටලේ මෙයාකාරයි. ක්‍රචේක කාරය පැහැදිලි කරන්න. චච වරග ගණනාවක් තිබෙනවා ද්‍රවීිය ්‍ර්ච සහ ගර්සන කලච විදියට මෙගේ වර්මානය බොහෝ වෙලාවට භාවිතා කරන්නේ ද්‍රවීිය ලච ක්‍රියාකාරයත්වය සුමට නිසා අපක කෙලින්ම මොකාරෙල්ලියමු ්‍රච ක්‍රියාකාරී මූලධර්මය අනුව ච ක්‍රාකාරී මලධර්මය අනුව ගර්ෂන ක්‍රචහා ද්‍රවීය චලෙස ප්‍රධාන වර්ග දෙකකි ජරපෙට්ටිය සහ සම්ප්‍රේෂණ පදති අතර සම්බධතාවය ඇතිකිරීම නැතිකිරීම ගර්සන ක්‍රච්චයේ ගර්ශණය මූල ධරමින් සිදුවෙනවා ද්‍රවිය ක්‍රචයක ද්‍රවය හර හා ශක්තිය සම්ප්‍රේෂණයනවා මෙම වර්ග දෙකීම ප්‍රධානතම කාර්ය වන්නේ ප්‍රධානතම කාර්ය වන්නේ ජරපෙට්ටිය හා සම්ප්‍රේෂණ පද්ධතිය අතර සම්බධතාවය අතර සම්බධතාවය ඇති නැති කිරීමය සම්බධතාවය ඇති නැති කිරීමය එ වගේම ගර්ෂන කලචයක ගර්ෂණමූල ධර්මය හරහා ශක්තිය සම්ප්‍රේෂණනය අතර ද්‍රාවිය කල්චයක, ද්‍රව තරලය හරහා ශක්තිය සම්ප්‍රේශණ වෙනවා घर्षण क्लचे घर्षण कर्शन हर शक्ति ये संप्रेषण ये वन अदर है द्राविया දර හ දේරය හරහා ශක්තිය සම්ප්‍රේෂණය වීම සිදුව දේරය හරහා ශක්තිය සම්ප්‍රේෂණයීම පචයක කාර්ය පැහැදිලි කරන්න කියන සිද්ධහන්ත වලට තමයි මේ පැවි තිරේ. හොඳ කලචයක තිබියයුතු ගුඩාංග හතරක් නැබවිි ලච වරග ගරනාවක් ගැන කතා කරනවා. හොඳ කලචයක් මේ ක්‍රච තැටියගත්තහම කලච තැටියේ ගර්ෂණය නැතිවී දීර්ග කාලයක් පවතින්දුවන. නැත ඉක්මට ක්‍රචේගේවන ඉක්බට කලචේගේවොත් නැත නවත කචේ මාරුකරන පහසු එනිසා ගර්ෂණ පූරු ඇස්බෙස්ටර්ස් පුවරු භාවිතා කරමින් තමයි ගෙවෙන් නැතිවෙන්ට දෙවල් කාල ඔරුතු දෙන්න නිර්මාණය කරන්න. ලජ තැටියේ ගර්ශනය තැටේ ගර්ෂණය නොනැසි දීර්ග කාලයක් ප්‍රච තැටයේ ගර්ශණය නො නැස දීර්ග කාලයක් පැවීම හොඳ ක්‍රචයක තිබ යුතු ප්‍රධාන ගුණාගයක් ලස ගන්න පුළුවන්. එවගේ අවම භාරයකින් ආම ලෝඩ් දෙෙක්ක ප්‍රචය ක්‍රියාකරවා ගන්න හැකි අව තියවා. අවම භාරයකින් ක්‍රියාකරවා ගැනීමට හැකියාව තිබිය යුතුය ඒවගේ උඹප දන්නවා ්‍රචයේ ආතතිය ප්‍රාචීරයනම් දගර දුනුවලින් තමයි මේ ක්‍රචයට මේ ආථතික බලය ලබාද ජාතික බලය නිරන්තරෙන් වෙනස් නොවී නිරන්තරෙන් ඇජෙස්මන්ටවලට යන්න ඇතු වෙනස් නොවී පැවතීම තියෙන ම් අපි ඔන්න හොඳ කලචයක් කියලා කියන. එක මේ ආකාරයට කියනවා ගරසන කලචයක නම් ප්‍රාචීරය හා දඟර දුන්නේ ආතතිය නොවෙනස්ුව පැවතිය යුතුය නො පැිය ද්‍රාවිය ලචයක් නම් මේ ද්‍රාවිය ක්‍රචයහරා ශක්ති සම්ප්‍රේෂණය වීමේදී ශක්ති හානාවවම මට්ටම වන්නු. සදා සුදදුසුම හොඳදම ද්‍රවයක් ්‍රවතරල් නිර්මාණය කරගන්න. කැපිාවට ගට ජලයදාන්න බේන මේ හරසක්්‍ය සම්ප්‍රේ්ණයෙන් එනි රසායනක ුණ බෞති යාාජ ගුණු පිළබඳ හොඳ අවබෝධයකතු හොඳදම ච දීරයක් ල්ච යිල්ල එකක් ච් ලික් විඩ් දෙකක් නිර්මාණය කරගන්න. නිර්මාණය කරගන්නක් ්‍රචාය හර ද්‍රාවිය කචය හර සක්්‍යක සම්ප්‍රේෂණය වීමේදී ශක්තිහානය ආම කර. දාවීය ලචය හරහා ශක්තිය සම්ප්‍රේෂණය වනවිටදී ශක්තිහානය අවමවිය යුතුය ශක්තිය අවමයුතුය යක තිබිතු ුණන් හතර ්‍රජතැටිය ගර්ශණය නොනැස දීර්ඝ කාලයක් පැවතීම අවම භාරයකින් ක්‍රචය ක්‍රයා කරවා ගැනීමට හැකිියාව තිබීම ගර්සන ක්‍රචයක නම් ප්‍රා්චීරය හා දඟරදුන්නේ ආතතිය නොයිනස්ව පැවතිය තිබීම ද්‍රවිය ක්‍රච්චය කරා ශක්ති සම්ප්‍රේශණය වනටදී ශක්තිහානය අවමවීම මෙන මේවා හොඳ ක්‍රචයක තිබයුතු ගුණාංග සේදුවපුති අපිට සලකන්න පුළුවන්. ඉළඟට මේ ජීර පෙට්ියක් පෙන්වාතිබෙනවා රූට මූර්ටු ජීර පේටියක් මේ ප්‍රධාන කොට ස්පාක් නම් කරන්න ප්‍රධාන ඊශාව ඊ මේක අනු ඊශාව අ ප්‍රධානේාවෙන් අනුවීශාවට ශක්තිය වෙලාපහොු මේ හරා ශක්තිය සම්ප්‍රේෂණ නවා. මේ ඔබට පෙන්වා තිබෙන්නේ ජරරෝධ ජරර මෙ මේ තිේරවා බලුදත් බලුදත්ඒවගේ මේ වට එත්තින නිවෙස්නාව හවසි මේ ජෙරරෝ දෙ හාට මෙ හාට රූටවමින් අවශ්‍ය ජීර අනුපාතය හදාගන්න පුළුවන් නිසා මෙකටිනවා රටන මූටු ජියරපෙට්ිය කිය යිඩ ම ජබ. අපිතමු මේ හරහා සක්තිය සම්ප්‍රේෂණන මෙතනින් මෙතැන්තැවිල්ල මේ හරහා මේ ආකාරයට ශක්තිය සම්ප්‍රේෂණහ. ජෙරෝද හතරකා ආධාරයි. අපිට ඕනනං මේ හරහා මෙ හරහා මෙ හර සක්තිය සම්ප්‍රේෂණ ජයරෝදවලට රටව ීම හැකිවාව එයාට ට ුට දත ක රුට ි. ජරනු පාතය නිවැරදි ආකාරයට සකස් කරගැනීමේ හැකියාව තිබෙන මේශාවන්දිගේ රූටවීමෙන් එ සි රෝටන මට්ු ජරපෙට්ටිය කියල කෙන නමුත් නිත්‍ය මූට්ු ජරපෙට් එක මේේ ජරරෝධ රූටන් එනැහෙෙන් බලුදත් දෝ ලච්චක තමයි ජෙර ලිවර කාධාරෙන්යහට මෙහට ගමන් කරලා අවශ්‍යම ජරණුපාතය තෝරාගැනීම සිදු කරු ලබන්නේ. ඉලඟට ජරරෝධ වර්ගතුනක් සඳහන් කරන්න රට ූතු ජ පෙට තින්නේ කලින් දැතිහෙවත් පොර කටු එයට කෙන පොර කටු ජියර ජර එම නැත්තං කෙලින් දැති ජර කියල කියනවා ඊලඟට හෙලික්සිය හෙලෙක්සිීය ජනරෝධ එහම නැත්තං ඊටත් වඩා හොඳ ශත්‍යයක් සප්‍රේෂණය කරන්න පුුවන් දිත්ව හෙලෙක්සිීය ජර පොර කටු ජෙර කෙලින් ඇති ජර හෙෙක්සිය ජරෝද දෙත් හෙක්සිිය ජයරෝධ විදිහට ජයරෝධ ප්‍රධාන වර්ද තුරක් අපිට දැකන්න පුළුවන් නිත්‍ය සම්බධිත ජියර පෙට්ටියක කන්ස්ටන් මස්් ජියබොක්ස් පසුකැසුම් ගියරය යොදා ඇති ආකාරය ඇඳ පෙන්වන්න ජවය ගලා යන ආකාරයද ඊතලවලින් පෙන්වන්න. සාමලි පසු කෙැස මුගේරයේදී තම මෙන්න මේ කෑල්ල එකතුවෙන්නේ අනි ජෙරවලදි මේ මේ ජරවීලකනෑ එකයි දෙකයි තුොන හතරයි පහක් කරා ශක්තිය සම්ප්‍රේෂණවා මේක දක්ෂණවර්තව කැර කෙනෙකුට මේක වාමවර්තව මේක වාමාවරතව මේ දක්ෂණවරතව ය මේ වාමාර්තවය මෙයා දක්ෂණවර්ත වන මෙයා වාමාවෘර්තයි යා වාමවෘර්තනම් යත් වාවාාවෘර්තයි. වාම අවෘර්ථන මෙය දක්ෂණාවර්තයි මෙය දක්ෂණවර්තන මෙයා වාමවෘර්තයි. අන දක්ෂණ අවර්ත චලතේ වාමෘත චලති්‍යැබෝට පරිර්තයලා වහනය පිටු පස්සට ගමන් කිරීම සිදුකරා. Secondෆ වල මේජීරය නැතුව මේ හතරෙන් තමයි අනුපාත සකස් කිරීම සිදු කරන්නේ. මේ තමයි පසුගැසුම් ගියරේක ජවය ගලාගෙනව ආකාරය රූප සටහනකින් පෙන්ු ආකාරයේ. ප්‍රධානීශාව අනුවිශාව ජවයන්සකනුවකින් හැරවීම සඳහා සම්ප්‍රේෂණන පදයතුළ දක්නත් ලැබෙන විශේෂ උපාන්ගේ නම් කර එහි කාර්යන් දෙකක් සඳහන් කරන්න දෙ මේ ආකාරයට ප්‍රපල ශාප් එක ගත්තාහ ප්‍රපල ශාප්ට එක කෙලවර මේ රෝධය තියෙනවා ඒරෝධය සමග රජරෝදය මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධලා තිබෙනවා දවරෝධය රජරෝධය අංස කනෝකින් හැරවීම සඳහා සම්ප්‍රේෂණ පදතිය තුළ දක්න ලැබෙන විශේෂුපාන්ගේ නම් කර එහි ප්‍රධාන කාර්යන් දෙකක් ඇට අපි කියනවා නිමි එලඋම එහෙම නැත්තං ෆන ්‍ර කියලා කියනවා නිම එලවම එහම නත්ත ෆයිනල් ්‍රව එක කියලා කියන සිදුවන ප්‍රධාන කාර්යන් උපාන්ගේ නම්කොට එහි කාර්යන් දෙකක් ලියන්න ශක්තිය අංසක අනුවකින් හැරවීම බ්‍රමණ ශක්තිය අංසකනුවකින් හැරවීම කලින් කියලමතිය නොම එක බ්‍රමණ ශක්තිය අංසක අනුවකින් හැරවීම එයාගේ සිදුවන දෙවන කාරය දෙක තමයි වේගය අඩුකර ව්‍යාාවර්තය වැඩි කිීම කොඩාරෝධයකෙන් විශා රෝධයක් හැරකිෙනවන එනිසා බ්‍රමණ ශක්ති්‍යයන්ස කනුවකින් හැරවීම ඒලයක අපි ගන්න පුළුවන් වේගය අඩුකොට උ්‍යවර්තය වැඩිීම වේගය අඩුොට ව්‍යාවර්ථය වැඩි කිරීම ඔන්න මේ ප්‍රධාන කාර්යන් දෙක ෆයිනල් ඩ්‍රයි් එක නිමි එලවුම කියන කොටසි සිතුඇවා අපි දෙැ නිමු පාලොස්වන ප්‍රශ්වයට එදා ලස්සන ප්‍රශ්යක් තැවත් ලස්සන වැදගත් ප්‍රශයයක් ඔබට ගැ හර දක්නවා මෝට රතාදී වාහන මගින් මුදාහරන අහිත කරවාය උනිසා පරිසර දෂණය අධික වීතිබේ. අතරදි ආදී වාහන මගින් මුොදාහරණ අහිතකරවායු නිසා පරිසර දූෂණය අධික වීතිවේ අධික පරිසන දූෂණය. මෝටරතවල අහිතක වායු පාලනය සඳහා යොදාගනැති පක්‍රම මොනවාද. ප්‍රධාන උපක්‍රම දෙකක් භාවිතා කරනවා අහිත රව න හි ඩෝබ කාබන් ොනොක් යිට ්‍රජන් ක් යි මෙ ඇතුවෙන් ප්‍රධානශයෙන් හහිතුවන්නේ අර්ධ දහනය සහ එෙන්ජුම අභ්‍යහන්තරයේ දිික ක්ෂ්ණත්වය නිසා කාබ මොක්කයි එටවාගේ වයු නිර්මාණය වනවා නිසා මේවා පාලනය කරන්න ප්‍රධාන ක්‍රමවේද දෙකක් භාවිතා කර තිබෙනවා එකක් EG එගසල මේකට අපි කියනවා පිටාරවාු සංසරණ පදතිය කියලා පිටාරවායු සංසරණ පදතිය කියලා ලඟටදුව ුතුති අපි විතා කරන උත්ප්‍රේරක පරිවර්තකයන් උත්පේරක පරිවර්තකයන් නිහඩ කරේ ආලෙප කරනව පලැටින මිරේඩියම් මගේ දේව එයාගේ මේ අහිත කරවාු ගැටිලා එම ගැටියෝ මගින් ඒවා හිතකරවායුන් බවට පරිවර්තනය වෙනවා ගෙනිෙන උත්පේරක පරිවර්තකය කියලා. Iක් ගස් රීයිසකුලේෂන් පිටාර වායු සංසරණ පද්ධතිය උත්පේරක පරිවර්තක මගිනුත් අහිතකරවයු හිතකරවය බවට පරිවර්තනය වෙනවා. මෝටරත්ත හිතකරවවා පානයේ සදහෝදාගනට පක්ක්‍රමණව වද ජාර් පදතිය උත්්පේරක රිවර්තක ක්‍රමේ. ඒ රෝමිලක්කං එක එම උපක්‍රම භාවිතා කරමින් අහිත කර වායු පාලනය කරන ආකාරය පහදන්න. I. ඊජා පදතිය ඉජාපතිී පානය වෙන් කොහමද දැම පිටාරවාය විතියෙන් වැඩිපුර කාබන්ඩක්යි් මේ වැිපුරති කාබන් ඩයික්යිවට හැකයිව බෙනවා උෂ්තප්තය අවශෝෂණය කරගන්න එනිසා පිටාරවාය තිබෙන අහිත කර කාබන්ඩක්යි සිසරනය කරලා චූසන පහර හරාලා බා දෙනො දහනකුටරට නිපදල තාපය බහුල වශයෙන් කකාබන් ඩක්යි අවශෝෂණය කරග නි නකොට ෂ්ත් හල නව කාබ මොනොක්යික්යි වගේවාු නිර්මාණය වීම ඇ හිටනවා ඇ පිළිය නොම ආකාරයට පිටාරවායකාබන් බහුලවී එ සිසිල් කොට චසන පාර හරහා සිලෙන්ද්‍ර තුලට ලබාදෙනු ලැබී චෝසන පහර රහා ශලෙන්ද්‍රතුරට ලබාදනු ලැබී එවිට නිපද වෙන අධික තාපය අවශෝෂණය කරගෙන උෂ්නත්වය පාලනය කිරීමෙන් මොනො වැනිවාු නිපදවීම ආවම කරයි අේ වැනිපදවීම කරවාකාබක්යි ව තමයි මේ පිටාර වාය වේ ප්‍රධානම වායු වරගෙවෙන එක න බාදනවා කාටද චසන පහර හරහා නමුත් ඒක කලනි සිල් කරන නිින් ගොල් ාවිත කරම සිසල් කරන්න. පිටාරය ෂ්ාය වැඩි එකික්ෝ ගස් රීුලෂ පිටාරවාු සංසරණ පදතිය කියලා ඊළඟ අපි දෙවන ක්‍රමය විදිහට භාවිතා කරනවා උත්ප්‍රේරක පරිවර්තකය මෙන කටලට උත්පේර පරිවර්තකය මෙම න් කටලටික් කොයිට මෙහිදි කුමක් ද වෙන්නේ මේ උත්ප්‍රයණක පරිවර්තක ක්‍රමේදී වෙන්නෙ දේපුතේ මතක තබා ගන්න. රේඩියම් පැලේඩියම් ඊරිඩියම් වගේ මූලදරවයක් කාලේප කරාම ඒ සමඟ ගැටට මේ අහිත කරවායුම් හිතකරවායුන් බවට පරිවර්තරය වෙනවා. නිහඩකරී ආලේප කරු ලබන උත්ප්‍රේරක උත්පේරක මගින් නිහඩ කරේ ආලේපකරු ලබන උත්පේරක මගින් අහිත කරවායු හිත කරවාුන් බවට පරිවර්තනය කරයි මේදී හඩකාබන මේහකාබන ඔක්ෂන් සමඟ ප්‍රතික්‍රියා කරවාකාබන්ඩක්් සහ ජලවාශ්ව බවට මුහරවා ජලවාශ් බවට මුදහරවා එමගින් කාබන් මොනොක්යිඩ් ක්ෂන් සමඟ ප්‍රතික්‍රා කරවාකාබඩක්යි බවට පත්කරවා NXෂන් එක ප්‍රතික්‍රා කරවා N22 බවට පරිවර්තනය කරනවා මේ වට සාපේක්ෂව මේ වහිත කරවායු බවට පත් ඔන්නොක තමයි පිටාරවායු පාලනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රවීතිෙන් එ උත්පෙර ක පරිවර්ත කලදදි තෙමං උත්පේක දෙම උත්පේයර කර වර්ග දෙකක් දෙෙනො තෙමන් එකින් වර්ග තුනම හිතකර බවට පත්වනවා දෙමන් එකින් වර්ග දෙකක් පමණයි හිත කර තත්ත්වයට පත් කිරීමට හැකියාව තියෙන අසම්පූර්ණ දහනයකදී නිපදන අහිතකරවායු මනවාද අධික දහනයකදී නිපදවන අහිතක කරවායි මොනවාද අසම්පූර්ණ දහනයකදී එවන අහිත කරවායෝ තමයි නොදැවුණු හකාබ දැවින් නැති හයිඩු කාබන අධි දහනයකදී උෂ්තත්වය වැඩි වෙනවා අධික දහනේදී උෂ්තත්වය වැඩ උෂ්තතය වැඩිවන අවස්ථාවකදී තමයිකාබන් ක්යින් ක්යි වැනිවාු අහිත කරවායන් වර්ග නිපද අසම්පෝර ධහනකදිී නොදැවුණු හයිඩර කාබන අධි ධහනයකදදි කාබන් ඩක්යි නජන් ඩයි වවායින් වර්ග නිර්මාණය මෙනවා හතර ඉහතු උපක්කමය මගින් ඒවා හිතකර තත්වයට පරිවර්තන කරන ආකාරය පැෙ කර ඉහත උපක්‍රම මගින් ඒවා හිතර තත්වයට පරිවර්තන කරන ආකාරය එකතමයිඊජ පදතිය කලින් සාකච්ඡා කරපු සහ උත් ප්‍රේරක පරි වර්තකයලු භාවිතා කිරීම ඉජර් පදතිය සහ උත්පේරක පරිවර්තකයන් භාවිතා කිීම එතු පක්කමගේ නෙවා හිතට තත්වට පරිවර්තය කරන ආකාරය පැදිි කරන්න ඊජයා උත්පේරක පරිවර්තකයැන් භාත කිරන්න. B කොටසිපලවෙනිෙ පුලින්ගු ජුුවලන පදතියක අන්තරගත ප්‍රධාන උපාංග දැක්වෙන රූපසටහනක් ඇැඳ පෙන්වන්න. පුලංගු ජුවලන පදතියක ජොලන පදතිය දැපි කල්නුත් සාකච්චර භාජනය කරා ප්‍රධාන උපාං ඇතුළත් පදතියක් විදිහට මය දලවශය නොබට නැවතවතාවක් යැඳ පෙන්වන්නම් මෙින මේ ආකාරයට ජොලන දගරය ගත්තහම ඟර ප්‍රාථමිකය හා බැදී තිබෙනවා ප්‍රාථමික දඟරය හා බැදී තිබෙනවා ඩිෂ්ටබියුටරේ ජොලන ස්විචය සහ බැටරිය මෙනම ආකාරයෙන් නිර්මාණය වී තිබෙනවා අධීවෝල්ටියතාවය බෙදාහරිනය හර හා පුලින්ගු පේනුවලට दाह मैंपेक्षित नाम कर हम बैटरी अ ज्वलन स्विच है, है। රය ිස්ටිට සහිත විස්්පාර්ශකතුඩු ඒළඟට ජොලන දගරය බෙදා හරිනය. ප ඕනඔය පදති තමයි ප්‍රධාන වශයෙන් ජොලන පදතියක දයපුති අන්තරගත වෙන උපාංග විදිහයට අපිට ගන්න පුළුවන් වෙන්නේෙ. පුලිගු ජුවන පදති ඇතිවයකි සරණ දෝෂ තත්ත්වයක් සත්වයට සඳහන් කර එම දෝෂ නිවැදි කිරීමට ගතයුතු ක්‍රාමාර්ගිතෙරිපත් කරන්න. දෝෂ තත්ව ගණාවක් තිබෙනම්. හොඳ පුලිගුවක් නිර්මාණය නොුවීම ොද පොලිගුවක් නිර්මාණය නොවීම මේ සදා ගන්න පුළුවන් පළවෙනි ක්‍රියාමාර්ගය තමයි පිලිස්සි ඇති ධාරිත්‍රකය අලුට යෙදීමත්න් ධාරිත්‍රකය පරිීක්ෂා කර බැරීම බිස්පර්ෂකතුයෝගලයට සමාන්තර ගතවතින ධාරිත්‍රකය දෝ සාග තත් ඇත්ව වාද ැදක පරික්ෂා කරණ පුුවන් ධාරිත්‍රකය දෝස සහගත දැයි පරික්ෂ කර බැනි ඊලඟට අපිට බලන්න පුළුවන් විෂ්පර්ෂක තුරු පරතරය සකස් කිරීම දුවල් කෝණය සැකසීම සැකසීමෙන් ඩල් කෝනය සැස විෂ්පර්ෂකතුර පරතරය සැකසීම ඩල්ෝනය සැකස ඕොන දෝසාග තත්ත්වයන් ඇතිවෙන් හළුව ඊළඟට මේ ජොලන පදතියේ අ විශේෂ දෙයක්ති වෙනවා ජොන දගරය අ්‍රියීම ජොලන දගරය ජොලන දගරය දෝස සහගත වීම දෙම ජොලන දගරය දෝස සහගතවීම වලක්වා ගැනීම සඳහා අපිට ගන්නපුළුවන් ක්‍රියාමාර්ගමොනොවද අලුත් එඩියා කිරීම හෝ හොඳමදේ තමයි නව ජොලන දගරයක් මේ සදාායිති නව ජලන දඟරයක් පරිපතයට ති නවජලන දඟරයක් පරිපතයට ඇතිීම ඔන්න දපතේ පුලංග ජුවලන පදතිය ඇතිව හැකි සරර්ල දෝෂ තත්වයන් සහ මදෂ නිවැැදි කිීමට ගතයුතු ක්‍රයාමාර්ග කිහිපයක් ඔබට ඉදිරිපත් කරා. ඊ ්‍රශ්ටපයන අතතිතාම ලස්සන ප්‍රශ් ගනාවක් තමයි මේ අවසාන බාගයේදී ඔබ සමඟදුවප තේසාකච්චර භානය කරන මෝට රත එන්ජුමක ක්‍රාකාරිත්තුවය කෙරෙහි අන්තර් සම්බන්තාවයක් ඇතිකරන පද තිහඳන්වා එම එක් එෙක් පදතියමගින් එංජු මේ ක්‍රාකාරරිත්‍ර ඇතිකරන බලපෑම් පැහදිිරන්න. ෝටරත්ත එෙන්ජිමක ක්‍රියාකාරත්තුවය කැරී අන්තර් සම්බඳතාවයක් ඇති කරන පද්ධති එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අන්තර් සම්බධතාවයක් ඇති කරන පදති හඳුන්වා එම පද තයෙන්ජිමේ ක්‍රියාකාරිත්‍ර ඇති කරන බලපෑන් පැහැලි කරන්න පලවිනික මින්ජිමට බලපෑ ඇතිරන සිලෙන පද්ධතිය මොකද කරන කාරක්ෂමතාවේ ක්‍රාකාරය උෂ්වත්ත පරාසයක පවත්වා ගැනීම. කාරක්ෂමතාව වැඩිකිරීමට ක්‍රාකාරී උස්නත්ත පරාසයක, එජිම පවත්වා ගැනීම ස්නේහන පදතිය. ඔස්සත පරසකඇෙන්ජිම පවත්වාගේ ස්හ පය චලිත කොටස් සතර ගර්ෂණය අවම කිරීම. ඒ තුළට ස්නේහන ද්‍රවී යෙදීම එකළේ එනවා චලිත කොටස් අතර ගර්ෂනය ආවම කිරීමට ගර්ෂණය අවම කිරීමට ඒ අතරට ස්නේහන ද්‍රව්වය ෙන්ජුමය කාරක්ෂමතාවය වැඩි කරනවා ඒ වගේම එන්ජුමට සහය වෙනවා තවත් ප්‍රධාන පාදතියක් ජොලන පද්ධතිය පැටෙන්ුමට ජොලපදතිය කොමද කරන්නේ ඉඳන දහනය සඳහා අවශ්‍ය පුළින්ගුව නිර්මාණය කිරීමුමකදී නම් ඉදන දහනය සඳහා අවශ්‍ය මොහොතද පොලිගුව නිර්මාණය කරදීම ප එජිමකදී නම් ඉන්දන දහනය සඳහා අවශ්‍ය පුලිගුව නිර්මාණය කරදීම ඒවගේම තවත් ප්‍රධාන පදතියක් උපකාරි වනවා ඉන්දන සැපයුම් පද්ධතිී ධහන ක්‍රියාවට අවශ්‍ය ඉන්දන නිසි ආකාරෙන් නිසි ප්‍රමාණයෙන් ලබා දීම ධහන ක්‍රාවට අවශ්‍ය ඉන්දන අවශ්‍ය ඉන්දන නිසි ප්‍රමාණයට නිසි වේලාවට දහන ක්‍රියාවට අවශෙන්දන නිස ප්‍රමාණයට නිසිවේලාට ලබාදීම කාය කාරය භාරයද මෝට රත එෙන්ජිමක ක්‍රියාකාරීත්වය කෙරෙහි අන්තර සම්බන්තාවයක් ඇතිකන පද ති හඳුන්ව එම එක් පද තෙන්ජිම ක්‍රාකාරිතව ඇතිකන බලපෑ විස්තර කරන්න හො අප ිවිස්තර කරා. ඉදිරිපස එන්ජිම සහ පසු පස එලොවම සහිත වාහනයක ජවය සම්ප්‍රේෂණය පදතියේ භාවිතා කරු ලබයි ඒ රූප සටහනක් ැද කොටස් නම් කරන්න ඉදිරි පස එජව පසු පසින්දාවනිින් ඉදිරි පස එන්ජිම පසු පස එලවම වාහනය මෙ ආකාරයට ගත්තහම එන්ජිම සහ ජීර පෙට්ටිය අවර පෙතිකඳ නිමේලවම සහ ආන්තරය පසු පස මේ කොටස් කැටියෙන් අපි නම් කරගම් එජම ජර පෙට්ටිය අවර පෙතිකඳ නිමි එලවුම හා ආන්තරය අවර අක්ෂ දඩු එන්ජම ජරපෙට්ටිය අවර පෙතිකඳ අවර අක්ෂ දඩු නිමි එලවම සහ ආන්තරය මෙන මේ ආකාරයට මේවා හඳන්වන්න පුළුව පැදිලිද පසුුව අප යනවා ආන්තර කට්ටලෙක රෝප සටහනක් ඇැන එ කාරයලියයා දක්වන්න. ආන්තර කට්ටලයෝ. දැඳු එපුතේ ආන්තර කට්ටලේ මෙන්න මේ වගේ ජෙර රෝධ දෙකක් එක්ක මැද තියෙනවා තව ජේරයක් අව රක්ෂදඩු හරහා මෙන්න මෙහෙම රෝධවලට සක්තිය සම්ප්‍රේෂණය වෙනවා. මෙ තමයි රෝධ. මේ තමයි රෝධ මේ අපි කියනවා අවර අක්ෂ දඩු අවර අක්ෂ දඩු මෙන්න මෙයාට අවර පෙතිකදේ ලැබෙන ශක්තිය මේ දැන් අතර සම්ප්‍රේෂණය වෙනවා මෙකට අපි කියමු නිමියල වුම මෙ යාට කියන ග්‍රහජියරය සහ හිරු ජියරය මේ ආන්තර කට්ටලේ මෙන මේක අපි කෙන ග්‍රහජියරය ග්‍රහ මෙන මේ දෙකට කියන හිරු ජියරය හිරුගර ර දැවාහන වංගෝක ගමන් කරන විට රෝධතර වේග යාමනය කරන්න ට. මේ ග්‍රාජියරයේ බලපෑම හිරුජීරයේ පැත්තකට විල්ලා අපිකෙම අංගුව මේ පැත්තකට ගමන් කරනවා ඇතුල් පැත්තේ රෝධය හිර කරනවා. හිරුජීරය හිරනවා ගාජරය මගින් ට රුජේරය හාතමයි අවරක්ෂ දන්ඩ රෝධයට සම්බන්ධල තිය. මේ හරහාතමයි මේක සම්බන්ධලා තියෙන්. වාහන ඇතුල් පැත්ත මේ පැත්තට හරවනකොට ග්‍රහජීරය මගින් මේ මේක බලපෑමැති කළ මේ හිර කරනවා. වානේ අනි පත්තට හරනකොට මේ ග්‍රහජීරය මගගේ මේ හිරුජියේර හිර කරලා ආරක්ෂ ද කැකීම ොවත්තන. මෙන මෙවැනි ක්‍රමවේදයක් තමයි මේ ආන්තර කට්ටලය තුර දියපුතේ ක්‍රා්මක වන්නේ. මෑනි ක්‍රමවේදයක් ආන්තර කට්ටලය තුර ක්‍රියාත්මකොවෙල වාහනය වංගුවකදී සමතුලිත රෝධ අතර වේග යාමනය කරමින් ධාවනය කිරීම සිදු කරනවා. මේ තියෙන නිමියලු මේ දවරෝධය සහ රජරෝධය එකට හතර අනුපාතයෙන් රජරෝදය හරහා මේ නිමියලෝම සක්ති්‍යය සම්ප්‍රේෂණ නිියලම ඇතු තිෙන ග්‍රහජීර ස හිරුජය මාර්ගෙන් අවරක්ෂ දඩු හරහා සම්බන්ධ ඉතිම රෝධවල වේගයන් පාලනය කරමින් සමතුලෙත සුමට දාවයක් වංගුවකදී ලබාගත හැකිවෙනවා. ඉළකට අප එනවා අප මේ පාඩමේ සමාලෝච්චන ප්‍රශ්වල සාකච්වට භාජනය කරන අවසන් රජනා ප්‍රශ්නයට. පහතරූපයේ දැක්වෙන්නේ. බ්‍යාරිමක කොටසකි ස්නේහන තෙල් පටලේ ජර්නලය දැන් මේ ස්නේයන තෙල් පටලේ තමයි ඔබට මා දම් පහැති පෑනෙන් පාට කළ පෙන්නවන්නේ මෙහි බ්‍යාරිම්ක ජර්නල් අතරට ස්නේහන තෙල් පටලයක් යෙදීව සිදු කරන්න යැයිය බ්‍යාරිම කියන විශේෂ කොටසට හැකියාව තිබෙනවා ස්නේහන තෙල් පටලයක් කරඳවා ත බා ගන්න. දෙැමේ ස්නේහන තෙල් පටලය තිබෙන නිසා ජර්ණලය සහ ්‍යාරිම එකනෙක රජුව සම්බන්ධ වෙනවද නෑ මේ රජුව සම්බන්ධ වනු මේ දෙන්න එකනෙකට තෙරපිලා මේ දැන අතළ ගර්ෂණන ඇති වෙලා මේගේ කොටස් මොනාවෙලයන්න පුළුවන්ද ගෙවීියන්න පුළුවන්. මේ අයකනෙක සම්බන්ධ වෙලා මේ කොටස් එකනෙක ගෙවී යන්න පුළුවන්. දැම් මේ වලක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් ලෙස තමයි දුවපුතයේ මේ ස්නේහන තෙල් පටලය රඳවාගන්නේ. ස්නේහල තැල් පටලය මගින් රිජුව බ්‍යාරිම සහ ජර්ණලය එකන එක සම්බන්ධ කරන්නේ. එ වගේම මේට විශේෂ හැකියාවක් මේ බ්‍යාරිමට තියනවා මේ තුළ මේ ස්නේහන තැල් පටලය නිරන්තරේ රඳවා ගන්නතුව නිරන්තරය හුව මාරු කරන්. අලුත්තකක් නො පරණකේ දන අලත්තක නො පරනකෙෙන හෝමාරු කමින් මේ ද ැනෙ එකක ස්පර්ශවීම වලක් වනු. එක තමයි ස්නේහන පදති ලුබ්‍රිකේසන් සිස්ටම් එකේ. දුවපුොතේ සිදුවන ප්‍රධාන කාරය දැබි මේ ප්‍රශ්යට උත්තරමයා කර ලියනවා බ්‍යාරිමට ඇති විශේෂ හැකියාව නම් බ්‍යාරිමට ඇති විශේෂ හැකියාව නම් නිරන්තර ස්නේහන පටලයක් ජර්නලය සහ භ්‍යාරිම අතර ජනලය හා බ්‍යාරිම අතර පාත්වා ගැනීමයි ජනලය සහ භ්‍යාරි මතර පාත්වා ගැනීමයි එම නිසා එම නිසා ජර්නලය හා භ්‍යාරිම එකන ස්පර්ෂණවෙයි ජනලය හා ්‍යාරිම එකන ස්පර්ශවෙලි නේ ජනයා ාරි එකෙ ස්පර්ශව එමගින් ගර්ෂණය ඇතිවීම අවම වී යන්ත්‍රොටස් උපරිම කාරක්ෂමතාවෙන් යන්ට උපරිම කාරක්ෂමතාවෙන් ක්‍රාත්මක වී ඒ වගේ තමයි මේ ජර්නල් මගින් ඇතිකරන පීරණයට ඔොරොත්තු දෙන සුදුසු දුශ්‍රාවිතාවක් සහිත ස්නේහන තෙලක් මේ සඳහා යොදා ගැනීම වැදගත්තුකෝ. වෙන මේ තමයි දොයපුතේ ස්නේහන තෙල් පටලය මගින් සිදුකරන කාරණ. එනිෙස දුයපුතේ ජර්නලෙස් සහ බ්‍යාරී අතර යෙදන මේ තෙල් ට්ටුව මේදර අධික පීරණයෙන් ඉවතට ගලායන්න දෙ නැතුුව. මේ තුළ රඳවා තබාගැනීමේ හැකියාව තිබිය හිටයි. පාතරූපය දැක්වෙන්නේ බ්‍යාරිමක කොටස් කීපයකි මේ තෙල් පටලෙම් බලා පොත්තුනෙ කොමක්දකෙන කරය ඔන්න පැහැදිලි කරා. ඊළඟ ප්‍රශ්ටයවා. ඉහත එකයි සඳහන් කළ කාරයන්ට අමතරව එෙන්ජුමතුළ ස්නේහන තෙල්ලොදාගන්න අවස්ථා දෙකක් නම් කර හේතු දෙෙන්. ස්නේහන තෙල් ඔය ජර්නර්වල්ට භාවිතා කරනවට අමතරව ජියර පෙට්ටි තුළ භාවිතා කරනවා ඇයි මේ භාවිතා කරන්නේ ජියර රෝධ අතර ගර්ෂණය අවම කරන්න මොනස් සඳත් දුවේපුතේ ජියර රෝධ අතර ගර්ෂනය අවම කිරීම සඳහා භාවිතා කරනවාඒ වගේම දුවේ පොතේ අපි භාවිතා කරනවා නිමි එලවුමෙහි නිමි එලවුම තුළ භාවිතා කරනවා නිමි එලවම තුළ ෆල් ඩ්‍රයිව එක තුළ දවරෝධ සහ ග්‍රහජීරය ආන්ත්‍ර කට්ටලය තුළ මේවා ඇතිවීමේද ගර්ෂණය අවුම කර ගැනීමේ කාරයන් සඳහා. ඒවගේම තවත් වෝන්නන් අපි වැෑල්වයාන්ත්‍රය ෑල්ව යාන්ත්‍රණය සුමට කිරීම කාරක්ෂම කිරීම සඳහාත්. අපි දොේපුතේ මතක තබාගන්ඩ භාවිතා කරනවා ස්නයහෙන තෙල්. ක්‍රමිල කන්තුන.සිව්පහර ඉංජෙන්වල භාවිතා කරන ස්නේහන ක්‍රම දෙකක් නම් කර. ඉන් එක් ක්‍රමයක රූප සටහනක් සහිත විස්තර කරන්න. කම දෙකක් ස්නේහනම දෙක් ප්‍රධානක්‍රම තුනක් තියෙනවා කෘථපෝෂණ. ස්නේහන ක්‍රමය සිංච ස්නේහන ක්‍රමය සිංචන ස්නේහන ක්‍රමය මා දැනට සිංචන ස්නේහන ක්‍රමය මේ ආකාරයෙන් පැහැදිලි කරන්න මෙත් තෙල් හැන්දක් වගේ කොටසක් ගින් මෙ තෙල් දෙනේ තියන තෙල් ඉහලට විසි කිරීමක් මොන ක්‍රමේද සිංචන ස්නේහන ක්‍රමය තුන දක්ට ලැබෙන නමුත් මේ ක්‍රමය වර්තමානයේ භාවිතාකිරීම බොහෝ වෙලාවට අඩු වෙලා තිය. එනිසා වැඩි පුරම භාවිතා කරන්නේ කෘතපෝෂණකමේ කෘත පෝෂණ කමය කුමක්ද වෙනි ස්නේහන තෙල් පොම්පයක් මගින් පොම්ප කරල පීඩ ලක් කරලා අදාළ කොටස් පදති තුළ නිසිආකාරයෙන් ක්‍රමාණුකූල බෙදාහැරීමක් තමයි එහිදී දක්නට ලැබෙන්න්නේ. ක්‍රොමිලක්කන් හතරය ඉහත සීහි සොඳහන් කරස් නේහන ක්‍රම සඳහා තෙල් පොම්පිඉතා වැදගත්තුපාන්ගයකිින්. නවීන මෝට වාහනවල භාවිතා කරන තෙල්පොම්ප වර්ග තුනක් සඳහන් කරන්න. ජියර වර්ගය? ප්‍ර වර්ගය අභ්‍යන්තර අඩ සඳ වර්ගය ඔන්න ඔය වගේ ජරටයි පට අභ්‍යන්තර අඩසඳ වර්ගය මෙ මේ වගේ ප්‍රධාන ජරපොම්ප තමයි වර්තමාන වාහනවල බහලු වශයෙන් භාවිතාව වන්නේ තර්යන්ත්‍රවිද්‍යාව කට පාඩම නිීක්ෂය කර දුවපති. හිද මේ ක්‍රාකාරිත්වය පිළිබඳවත් ඒවගේම ඔබේ ඔටොමයිල් තිරි නෝට් එක තෙරරි වීඩියෝ දර්ශන් තුළත් ඉතා පැහැදිලිව මේවයි ක්‍රියාකාරිත්වය මා ඉදිරිපත් කර සඳහන් කරන තිබෙනවා ස්නේහන කලාප තුන නම් කරන්න මේ ස්නේහන කලාප තුනත් තියෙනවා සමා සීම මා ස්නේහනය මිශ්‍ර නේහනය දර ගතික ස්නේහනය විදිහට ප්‍රධාන කලාප තුනක් පිළිබඳ සෙලබස්සක තුළ අන්තර්ගත වෙනවා ස්නේහන කලාපන ිශ්‍රවයයේ ස්‍රීමශනයෙන දීර ගතික වේහනය දී කලාප තුළක් නම්කර දීති වෙෙනවා හයවන පශ්යටවා ස්නේහන තෙල්වල තිබිය යුතු ගුණාංග පාක් මේ ප්‍රශ්ය අපි නිවැරදි නවත නැව නවත නැවත ඔබ සග සාච්චාව භාන කරක් නේහන තෙල්වල බතු ගුණාග පහක් පලවින එක. නිවරදි දුශ්්‍රාවිතාවය ඉහල උෂ්ණත්ව හා පීඩනවලට ඔරොත්තු දීමේ හැියාව එහල උෂ්නත්ව හා පීඩනට දොරොත් දීම හැකියාව. එළකට අපදරව ඉවත් කිරීම අපදරවිය ඉවත්. හැකියාව ඒ වගේ සිසිලන කාරකයක් නිපදර තාපය පිට කිරීමේ හැකියාව ට විකාදනය වලකනයක් අභ්‍යන්තර කොටස් විකාදනයෙන් ආරක්ෂා කරනවා ස්නේහන තෙල් පටලය මෙලෝහ කොටස් තුළ අන්තරගත වී තිබීම නිසා. මෙන මේ තමයි ස්නේර ැල්ුල තිබේතු ගුණාග පහක් ලෙස අපිට දියපොතේ නම් කළ හැක්කේ. එසේ විස්ස එසේ අනුවුව ලෙස ස්නේහන තෙල් අංකනයකරු ලබයි. මේ අකනේ නිරදේශ කර ඇත්තේ කුමන ආයතනය මකින් ආයතන කියෙන අපිE American society ofmotive SCජ මේ ඒ අංකනය තෙල්ල දුෂ්වාවිතාවය මයිනය එකයක් ඔවුලඟ තිබෙන අදාළ බඳුරට නියත ස්නේන තෙල් ප්‍රමාණයක් යොදා ඒ අඩු නියත සිදුර තුළින් ඒ තෙල් සම්පූර්ණ ඉවත්වීමට ගත වන කාලය තප්පරවලින් පරක්ෂා කරහන්න එසේ විස්ෙසේ අනුව ලෙසපිටංකනය කරන්න පුළුවන්. එස්සේ විස්්සට එසේ අනුව යකුගතිය වැඩි දුෂ්්‍රාවිතාවය වැඩි එනිසා ඒ සමාන තෙල් ප්‍රමාණය යන්න ගලායන ඉවත්වන්න යන කාලය වැඩී එමගේ අදස්කර වගේ දුෂ්්‍රවිතාරය වැඩී කියලා. ඊළගට තවත් ලස්සන ප්‍රශ්යක් මෙෙහි දියනවා ඉහත කාණ් අතරින් ආන්තර හා ජෙරපෙට්ටි සඳහා භාවිතා කරන්නේ කුමන තෙල්වර්ගයක අඩ වාරෙන් එස්සේ අනුව එසේ ඉත්තිහා හතලිය විස්ස වගේ භාවිතා කරනවා එන්ජුමට එසේ අනු අන්තර ජීරපෙට්ටි සඳදා භාවිතා කරනවා මේ මත යෙදන ව්‍යවර්තයන් වැඩි වැඩි ව්‍යාවර්තයන්ට වැඩි පීරණයන්ටොරොතුදීම සඳහා. අනි වාර්යෙන්ම දුෂ්්‍රාවිතාවේ වැඩි ස්නේහනතෙලක් අති. භාවිත කර යුතුයි දුෂ්්‍රාවිතාවේ වැඩි ස්නේහනතක් දපති භාවිතා කරයුතුයි. මෙන මෙආකාරයට අපි මූලික සවං චලන තාක්ෂනවේදී. රිච්චට දොලහක් කාශ්‍රය කරගෙන සම්පූර්ණ සිලබස්සකම සම්පූර්ණ විශෂය නැරදේශයම ආවරණය වන පරිදි බහුවර්ණ විෝගත රචනා අනුමාන ප්‍රශ්්‍ර ගණනාාවක්සාකච්චා කරල දොලපුතාලගේ දැනුම වර්ධනය කිරීම සිදුකරා. ඔබ සිද්ධාන්තකාරණා මැනවින් අවබෝධ කර ගනිමින් තේරුම් ගනිමින් මෑනි ප්‍රශ්ටවලට නිවරදියාකාල්ට පිළිතුරු සපයීමෙන් ජීතය ජාග්‍රහණය කරගන්න ඩ ේන් හර. ඉදිරි පාඩන් වලටත් සම්බන්ධ වෙන්න කියන ඇරවම සහිතව මා මේ පාඩමින් සමස්තයෙන් ඔබයින් සපුගන්නවා ඔබ සිලතනාටම හයිපුුවන්න. මේ වැදගත් පාඩම් බලන්න දැන්මප ඩුකේෂන් YouTubeු නාලිකව සස්ට්‍රයි් කරන්න. අලුතෙන් චනලේ ටිකතුවෙන පාඩම් මාලා තැනගන්නා බෙල්වත්න කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමුගන්න වන ලොකොමඔන් onlineයින් පාසල ී ඩකන්